මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය උත්සාහ ධර්මෙන් සිටින බවට පාර්ශව ගණනාවක් චෝදනා කරනවා. ඒ අනුව ඊට එරෙහිව ප්‍රකාශයකට අත්සන් තැබීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සංවිධාන අද කටයුතු කළා. 2022 ඔක්තෝබර් 7 දින ගරු ජනාධිපතිතුමා විසින් සිදු කරන ලද ප්‍රකාශය තුළින් ඉස්මතු වන බරපතල ප්‍රතිවිපාකයන් පිළිබඳව සිය සැලකිල්ල යොමු කරමින් පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වීමේ කාර්ය කල් දැමීම උදෙසා රජය විසින් දරනු ලබන ප්‍රයත්නයන් පරාජය කිරීමට රටේ පවත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට ඔක්තෝබර් 12 වන වදාදා දින පවත්වන ලද රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ විසින් ඒකමතිකව යෝජනා සම්මත කරන ලදී. මෙවැනි ඉතා තීරණාත්මක අවස්ථාවක මේ රටට මේ අවශ්‍ය අවස්ථාවක මැතිවරණයක් මේ රජය මැතිවරණ කල් දැමීමේ සූදානම් සිටින අවස්ථාවක රජයට දැනුම් දීම සඳහා ඒ වගේම අපේ රටේ ජනතාවටත් මේ දැනුම් දීමක් කිරීමක් වශයෙන් සියලුම පක්ෂ නායකයන් මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳ සියලුම සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ස්තුතිය පුද කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අද මේ අත්සන් කරන ලියවිල්ල රට පුරාම ගෙනහිල්ලා ඒ රටේ සාමාන්‍ය ජනතාවටත් මෙවැනි මේ සඳහා අත්සනේ දීමට අපි ඉදිරියේදී වැඩපිළිවෙල සාකච්ඡා කරමින් යනවා. ජනතා විමුක්ති පෙරමුණේ කරු නායක අනුකම්පාවෙන් මෙතුමා දැන් දුරකථනයෙන් දැනුම් දුන්නා. එතුමාලා අනිවාර්යයෙන්ම මේ ඒකාබද්ධ නිවේදනයට අත්සන් කරන විතරක් නෙවෙයි මේ ඒකාබද්ධ වැඩපිළිවෙලත් එක්ක ඉන්නවා කියන කාරණය. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පළ කළේ මෙවන් අදහසක්. මේ අවුරුද්දේ මාර්තු 20 පවත්වන්න තිබුච්ච පළාත් පාලන මැතිවරණය අර 50 තියෙන අමාත්‍යතුමාගේ බලතල යටතේ අමාත්‍යතුමා වසරකට එක දීර්ඝ කරා. තේරිකාර සභාවේදී ඉල්ලුවා කල් දැමීමේ බලය කොමිෂමට දෙන්න. ඒව නීතිගත වෙයිද කියන එක බලාගෙන ඉන්නවා. දැන් මේ කල් දාපු එක මැතිවරණය කමිෂන් නිශ්චිත දිනයක තියෙනවා නම් ඒ දිනේට මාස 6කට පෙර මැතිවරණය තිබීමේ හිමිකම කොමිෂන් සභාවට ලැබෙනවා. දැන් ඒක නිසා ලබන මාර්තු 20 නියමිත පළාත් පාලන මැතිවරණය පහුගිය සැප්තැම්බර් 20 පස්සේ දැන් කොමිෂමට ඒ පිළිබඳ හිමිකම ලැබිලා තියෙනවා. දැන් අපි ඡන්දයක් ප්‍රකාශපත් කරොත් වළංගු වෙන්නේ 2021 ඡන්දනාමලයක. අපේ බලාපොරොත්තුව මේ මාසේ 31 2022 ප්‍රධාන ඡන්දෙමි නාමලයක සාතික කරන. ඊට පස්සේ කොමිෂන් සභාවේ බලාපොරොත්තුව මාර්තු 20 පෙර ලබන අවුරුද්දේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඒ සඳහා දින ප්‍රකාශ කරන්න අපි මේ මූලික කාරණා අවසන් කරන තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද එහෙම නැති වුණොත් 102 මාර්ගේතර තොරණයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වෙනවා.